උදෑසනක් සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර කිසානායක මහතා අප සමූහයේ ප්‍රධානී මේ ජෙනරල් විශ්‍රාමික අරුණ ජයසේකර මහතා ජාතික ජන බලවේගයේ අනුරාධපුර සංවිධායක වසන්ත සමරසිංහ මහතා ආනන්ද විජේපාල රොණි වර්ණකුල මහතා ඇතුළේ කලාකරුවන් සියලු දෙනාගේම අවසරයි එක්කම පැමිණ සිටින අප සමූහයේ අදිටන සමූහයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජක සමාජිකාවන්ගෙන් මේ ඇතුළේ සිටින කට්ටිය සහ එළියේ ආනන්ද සහෝදරය පෙන්වා මේ එළියේ ඉන්න කට්ටියත් ඒ කට්ටියගෙනු අවසරයි අනුරාධපුර ඇඩ්මිරල් ෆ්‍රෙඩ් සෙනවිරත්න සඳහන් කරා අපිට ඉතාමත්ම විශේෂිත වූ ස්ථානයක් දිස්ත්‍රික්කයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සමාජිකයන් ගත් කල මං හිතන්නේ ඉතාමත්ම සෑහෙන ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කයක් එත් එක්කම කියන්න ඕනේ ඒ සෑම දෙනාම මම විශ්වාස කරනවා යුද්ධ සමයේ ඒ 30 වසරක යුද්ධ කාලයේදී සියලු දෙනාම ඉතාමත්ම සක්‍රීයව කෙලින්ම ඒ ක්‍රියාන්විත වලට දායක වෙන්න ඇති කියලා එත් එක්කම කියන්න ඕනේ අනුරාධපුර ඉතාමත්ම සක්‍රීය තැනක් හැමදාම හමුදා සමාජිකයන්ගේ ගහන වූ තැනක් එකට ප්‍රධානම හේතුව තමයි අනුරාධපුර හමුදා කඳවුර විශේෂයෙන්ම ගුවන් හමුදා කඳවුර අපි ඒකට කියනවා one of the main transit station කියලා එතනින් තමයි අපි සියලු දෙනාම විශේෂයෙන්ම උතුරේ පැවති ඒ ක්‍රියාන්විතවලට කෙලින්ම සම්බන්ධ වුණේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් තමයි ඔබ සියලු දෙනාම උතුරට යනවා නම් වැඩි හරියක් ඒ ගුවන් යානාවල නැගිලා තමයි එතැන් වලට සම්බන්ධ වුණේ අනුරාධපුරේ කියන ස්ථානය මං හිතන්නේ අපි කාටවත් ආධුනික ස්ථානයක් නෙමෙයි එත් එක්කම මටත් පුද්ගලිකව අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක්. මම දියතලාවේ 1980 ගණන්වල මගේ මූලික පුහුණුව ඉවර කරලා ආධුනික ගුවන් හමුදා කැඩෙත් නිලධාරියෙක් හැටියට ගුවන් හමුදා කඳවුර අනුරාධපුරට තමයි මට මතකයි බස් එකකින් බැහැලා ඇවිදගෙන ඇතුළු වුණා. මොකටද මගේ වෘත්තියේ පළමු පියවර තබන්නේ ගුවන් හමුදා නියමුවෙක් හැටියට මගේ මූලික පුහුණුවීම් ලබන්නේ. මම ඒක සාර්ථකව නිම කරා මේ ළඟ තියෙන ගුවන් හමුදා කඳවුර තුල. කියන්නේ දැන්ට අවුරුදු 35කට විතර පෙර ඒ අඩිතාලමත් සමගින් මට පුළුවන් වුණා මගේ උපරිම දායකත්වය මගේ රටට ගුවන් හමුදා නිලධාරියෙක් ගුවන් නියමුවෙක් හැටියට ඔබතුමාලට සහාය වෙමින් මගේ වගකීම ඉෂ්ට කරන්න. ඒ අතරතුර මම බොහෝ අවස්ථාවල මේ අනුරාධපුර අඳුරේ දැන් අපේ ක්‍රියාන්විතවලට දිවාරෑ සහභාගී වෙලා තියෙනවා. මේ අනුරාධපුර කඳවුර මටත් පුද්ගලිකව බයමට අනුරාධපුර කියන නගරය මං හිතන්නේ ඉතා වැදගත් සංදිස්ථානයක්. එත් එක්කම කියන්න ඕනේ මම පසු කාලීනව යුද්ධයෙන් පස්සේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අනුමෙල නිලධාරීතුමා හැටියට වැඩ රාජකාරිවල නිරත වෙලා තියෙනවා. දැන් මම හැමදාම අනුරාධපුරේ නැහැ. ඉඳලා ඉట్లా අනුරාධපුරේ එනවා. නමුත් මට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට යන්න බෑ.
දන්නවා හේතුව. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන කරුණක් නිසා අපි වැඩිදුර කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් අමුදා කඳවුරේ අනදින නිරාරිතුමෙක් හැටියට මට කිසිම යන්න බැරි වෙන්න හේතුවක් මම දන්නේ නැහැ. නමුත් මට අද යන්න බැහැ. එච්චරයි. එතෙකම මම ඔබ සැමටම ස්තුතිවන්ත වෙනවා. ගෞරව කරනවා. අද මේ ජාතික ජන බලවේගයේ අදිටන සමුළුවට සහභාගී වීම ගැන. ඒ මොකද ඉස්සරහක් තිස්සේ තිබ්බ මේ යුද්ධය නිමා කරලා ඒකට දායක වෙලා ඇඩ්මිරල් සෙනවිරත්න සඳහන් කරා වගේ අපේ දෙවනි අදියරක් අපිට කරන්න සිද්ධ වුණා. අපි විශ්‍රාම සුවයෙන් ඉන්න මේ අවස්ථාවේ සුවය කෙසේ වෙතත් විශ්‍රාම දිවිය ගත කරන වෙලාවේ අපි ආපහු දැවැන්ත පියවරක් අපි අරගෙන දිනන විශ්‍රාමක ත්‍රිවිධහල හමුදා සමූහය හැටියට අදිටන සමූහය හැටියට ඒ දැවැන්ත පියවර අපි තවත් සනිටුහන් කරලා තියෙනවා. ඔබ සියලුම දෙනාගේ සහභාගිත්වය පෙන්නුම් කරමින් ඒකට මම මගේ ගෞරවනීය ස්තුතිය ඔබ සියලු දෙනාටම පිළිගන්නවා. ඇයි එතකොට අපි මෙහෙම හැමදාම එකහු වෙන්නේ? ඇයි අපිට මේ ජාතික ජන බලවේගයට මේ විදියට ඇවිල්ලා අපිට අවුරුදු ගණනාවකට පස්සේ මේ දේශපාලන වේදිකාවකට එක්කව් වෙලා අපිට මෙහෙම සමුළුවක් පිහිටුවගෙන අදිටන සමුළුව පිහිටුවගෙන අපිට මෙහෙම මේ තව ක්‍රියාන්විතයක යෙදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? තමයි අපි සියලු දෙනාටම උවමනාවක් තියෙනවා මේ රටට ශාපයක් වෙච්ච මේ පල්ලෙහා මේ ජරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ඇති උවමනාව නිසා. ඉතින් ඒකට අපි ජාතික ජන බලවේගය ඒකට අවශ්‍ය කරන පාර හැටියට අපි තෝරාගෙන තියෙනවා. ඒකට මම කෙටියෙන් කරුණු කීපයක් හේතු කීපයක් සඳහන් කරන්නම්. ජාතික ජන බලවේගයේ අපි දැකලා නැහැ දූෂිතයන් සහ වංචා වේදෙන පුද්ගලයන් දේශපාලඥයන් අපි දැකලා නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? දැකලා නැහැ. රයිට්. අපි දැකලා නැහැ ජාතික ජන බලවේගයේ සමාජිකයන් දේශපාලන ශක්තියෙන් ජාවාරම්වල යෙදෙනවා. ඔය බිස්නස් කාර්යෝ දේශපාලන ශක්තියෙන් නෙමෙයි, දේශපාලන ශක්තියෙන් කරන බිස්නස් වැඩ ඒවා බිස්නස් නෙමෙයි, ඒවා ජාවාරම්. එහෙම කට්ටිය ජාතික ජන බලවේගයේ අපි කවුරුත් දැකලා නැහැ. තමුන්ගේ පුද්ගලික ධනය උපයන මාර්ගයක් හැටියට දේශපාලන භාවිතා කරනවා කියලා අපි කවුරුත් දැකලා නැහැ. එතකොට අපි ඔබතුමන්ලා රටේ මහ ජනතාවගේ ඡන්දයෙන් පක්ෂයක් නියෝජනය කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට මගදී අර මහා පල් බොරුවක් තියෙනවා. අපි සෙවිල දෙනාම දන්න මොකද්ද? අර පක්ෂ මාරු කරන්න ඕන වුණාම කියන්නේ මොකද්ද? දෑත් ශක්තිමත් කරන්න පල් බොරුනේ. ආ මොකක් හරි බොරුවක් කියලා පක්ෂ මාරු කරනවා. ඒකර අපි දන්නේ දැනුත් ඉන්නවා පාර්ලිමේන්තුවේ දන්නවනේ ඔගොල්ලෝට ඇඟිලි ඇති මේ පක්ෂ මොකද්ද කියලා දන්නේ නැති කට්ටිය ඉන්නව නේද? ඉන්නව නේද? ඉන්නව නේද? පක්ෂ මොකද්ද කියලා දන්නේ. අද උසස් අධ්‍යාපන ඇමති කවුද කියලා එකපාරට කියන්න පුළුවන්ද? විදේශ ඇමති පුළුවන්ද කියන්නේ? එකපාරට මතක් වෙන්නේ නැහැ නේ ඒ තරම් ඒවා අචාර ෂෆල් වෙනවා. අද එක පැත්තක ඉන්නා අනිත් එක්කෙනා තව පැත්තක ඉන්නවා. අද මුදල් ඇමති අනිත් තව ඇමති කෙනෙක්. ඒ මොකද ඒ සිස්ටම් එක, ජරා සිස්ටම් එකනේ දුවන්නේ. ඉතින් අපිට මතක නැහැ. දැන් අපි ධාරණයක් ගත්තොත් ලක්ෂ්මන් කදිරගාම ඇතුමා විදේශ ඇමති කියලා අපි තවමත් ගන්නවා. නමුත් දැන් එහෙම එකපාරට ඔළුවට එන්නේ නැහැ නේද? මං කියන එක තේරෙනවද?
ඔළුවට එන්නේ නැහැ. ඒ තරමට මේක මේ හරි මික්ස් අප් එකක්. ෂෆල් ෂෆල් වෙනවා හැමතිස්සෙම. ඒ ඇවිල්ලා මේ සිස්ටම් එකේ තියෙන වැරද්ද. ඒ ක්‍රොස් ඕවර්ස් හැමතිස්සෙම. මුදලටද මොන මොන වර වරදාන වර ප්‍රසාද වලට පයින්නවා. එතකොට අපි ඡන්දෙ දීලා යවපු මිනිහා ඉන්නේ වෙන කොහොමද? ඒ වගේ රැවටිලි සහගත දේශපාලන ක්‍රමයක් තමයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මතුවලා තියෙන්නේ. ඒ ජාතික ජනබලවේගයේ ඔගොල්ලෝ දැකලා තියෙනවද? කවුරු හරි ඉන්නවද කියන්න පුළුවන්ද? එහෙම පක්ෂ මාරු කරලා ආපහු ජාතික ජනබලවේගයට ඇවිල්ලා ආපහු ගිහිල්ලා එහෙම ගියොත් ගියා ඒක වෙනම කතාවක්. ඇවිල්ලා ඉන්නවා එහෙම එහෙම නැහැනේ. අනිත් එක තමයි ජාතික ජනබලවේගය අපි දැකලා නැහැ. වරදාන වරප්‍රසාද වූ ඇමතිකම් වලට ගිහිල්ලා ඉඳ ගන්නවා. අනික ජාතික ජන බලවේගය ඔය එක්සෙප්ට් කරන්නෙත් නැහැ. ඒ වගේ කට්ටිය. අපි දැකලා නැහැ. ඉස්සරහට එහෙම වෙන්නෙත් නැහැ කියලා අපිට තදබල විශ්වාසයක් තියෙනවා. මේ පොසිෂන් එක දෙන්නම් මේක දෙන්න ඔයා එන්න කියලා අර දැන් එහෙනම් මේ වෙනකොට ජාතික ජන බලවේගය එහෙනම් ආ පුරෝල දැන් ඉඩක් නැති වෙනවා. එහෙම එහෙම ප්‍රතිපත්තියක් හිටියනවා. කට්ටියක් එළියේ මේ සම්බන්ධයෙන් වැඩි වැටීමක් නැති කට්ටිය මට පුදුල කියලා කියනවා. මේ පුදුල මම නම් කියන්න කැමති නෑ. මේ පුදුලයා આવොත් ඔන්න ඕගලන්ට මේ ගොඩක් ඡන්ද වැඩි වෙයි අරව වෙයි මේව වෙයි කියලා කියනවා. ඉතින් අපි තමයි දන්නේ එහෙම කළා වැඩක් නෑ. එහෙම දෙයක් වෙනවා නම් අපි මෙතෙන්ට ඇවිල්ලා වැඩකුත් නෑ. එහෙම තමයි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිම දේශපාලනය ඉදිරියට යන්නේ. ඉතින් ඒකට අපේ ඇති කැමැත්ත නිසා තමයි අපි ජාතික ජනබලවේගය විශ්වාස කරන්නේ. තව එකක් තමයි මැතිවරණ කාලේදී ඔයගොලු සියලු දෙනාම දන්නවා ජාතිවාදය සහ ආගම්වාදය. මැතිවරණයක් ලං වෙනකොට අර අහිංසක කැලේ ඉන්න සතු නැගිටිනවා, කොටි නැගිටිනවා, ලස්සු නැගිටිනවා වගේ කතා ඒ කාලේ නෝ. ජාතික ජන බලවේගෙ එහෙම එකක් තියෙනවා. ආගම්වාදයක් ගැන වපුරන මොන අංශින් වුණත් අපි දැකලා තියෙනවා නෑ. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ දේශපාලන න්‍යාය ඒ ප්‍රතිපත්ති බංකුලොත් නැහැ. දැන් අනිත් පක්ෂවල පොරොන්දු වෙලා ඇවිල්ලා තියෙනවා අරව කරනවා මේවා කරනවා කියලා ලොකු දේවල් කියලා ඇවිල්ලා රට අන්තිමට පල්ලයටම දාලා ඉවරනන් පස්සේ මාකට් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර බංකුලොත් දේශපාලඥයාගේ අවසාන තුරුම්පුව ජාතිවාදය අවුස්සනවා, මිනිසුන්ගේ ඇඟීම් අවුස්සනවා. ඉතින් චන්දරේ විපත් කරන හැබැයි මේ මෙදා පොටේ නම් ඒවා කරන්න හම්බෙන ගන්නේ නැහැ. මොකද මිනිස්සු අලුතෙන් හිතනවා, මිනිස්සු අලුත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපිට මේ මැතිවරණයක්වත් ලැබෙන්නේ නැත්තේ. පාලකයා දන්නවා ඉස්සර වගේ එහෙම රැවටිලි බෑ. මේදා සෙනගක් ඇවිල්ලා ජනතාවක් ඇවිල්ලා ජාතික ජනබල වේගය වටේ රොක් වෙලා තියෙන්නේ. ඒවට රැවටෙන්නේ නැහැයි කියන පණිවිඩයක් අරගෙන තමයි. අනිත් කරුණ මැතිවරණ කාලෙදි අපි දකින අනිත් සුලභ දේ මොකද්ද? පොලිටිකල් බ්‍රයිබ්ස් මොනවාද නොදෙන්නේ? මොනවාද නොදෙන්නේ? මේ ළඟදී හාල් කිලෝ ගණන් දුන්න නේද? හම්බුණාද? හම්බුණාද? ආ නැද්ද? ඒකත් නැහැ. ඒක හම්බුණ කට්ටේ ඉන්න ලදුසම. ආ? බ්ලැක්ලිස්ටඩ්. එහෙමද? එහෙම තමයි හම්බෙන කට්ටියත් ඇති. එහෙම කියන්නේ අපි දකිනවා අපි මීඩියා වලින් ඔය ටීවී එකේ පත්තරවල පින්තූර දකිනවා. ගිහිල්ලා දෙනවා. දැනට ඒක නැවතිලා. මොකද දැන් ඡන්දෙත් නැහැනේ. ඡන්දෙ පටන් ගත්ත ගමන් එනවා. ආ එනවා. ආපු ගමන් ගන්න. අරගෙන දන්නවනේ කරන්න ඕනේ. ඒ දේ කරා. රැවටෙන්න එපා. ඉතින් මේ දේවල් ආයිත් මං කියනවා අපි ජාතික ජන බලවේගයෙන් මැතිවරණ කාලට ගිහිල්ලා බඩු බෙදෙන සංස්කෘතියක් අපි දැකලා නැහැ. එහෙම වෙන්නේත් නැහැ. ඒ සංස්කෘතිය නැති කරන ප්‍රතිපත්තියක් තමයි ජාතික ජන බලවේගය. අපිට කියන්නේ අපි ඒව අධ්‍යයනය කළා තමයි අපි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ අපි ඔක්කොම අලුතින් හිතන කට්ටිය. ඒ නිසා ඒ දේවල් ජාතික ජන බලවේගයෙන් වෙන්නේ නැහැ.
බෙදෙන දේවල්. තව කරුණක් තමයි ගජමිතුරු වාදය සහ ඥාති සංග්‍රහය. ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රෝනිසම් ඇන් නෙපොටිසම්. ගජමිතුරු ගැන කියන්න අවශ්‍ය නැහැනේ. ඒ ඩීල් සල්ලි අපේ ජනතාවගේ මුදල් කොල්ල කන ඒවා බොල් ණය කියයි ණය කපා හැරලා කියයි ඔයගොල්ලන්ගේ කාගේ හරි මොනවට හරි ණයක් කපලා දිනවා ඔයින් අර ඈ ඒතොර මේ මොකද්ද මේ කපා හරිනවා කියන්නේ ණය ඒ මිතුරුකම සමහර මිතුරු බැංකු කඩලා පිටරට ගිහිල්ලා හොයාගන්නත් නැහැ ඒ ක්‍රෝනිසම් නෙපොටිසම් ඒක නම් හොඳටවත් දිනන පවුල් දේශපාලනේ පෞල් දේශපාලනේ දන්නවනේ පිටරටකටම දන්නවනේ ආ පොඩි කට්ටියක් දන්න පිටරටකට ගිහිල්ලා බලන්න අපේ මහා කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා බලන්න ඥාති සංග්‍රහය කොහොමද කියලා සුදුසුකම් තියනවා නම් යම් කිසි ගත යුත්තක් තියෙනවා සුදුසුකම් අවමයක්වත් නැති ඔය දේශපාලඥයාගේ අක්කගේ මල්ලිගේ පුතාලා දිස් ගණන් ඉන්නවා ගැළපෙන්නේ නැති තැන්වල ගිහිල්ලා ඩිප්ලොමැටික් සර්විස් එකේ ඉන්න අයකට කියනවා ඥාති සංග්‍රහය. ඒ වගේ දේවල් ජාතික ජන බලවේගයෙන් වෙන්නේ නැහැ කියන විශ්වාසය අපි තහවුරු කරලා තියෙනවා. ඒක තමයි අපි ජාතික ජන බලවට අපි රොක් වෙන්නේ. හොඳම කරුණ තමයි ජාතික ජන බලවේගයේ එතුමලම එතුමල VIPලා එහෙම නැහැ. අපි දැකලා තියෙන මේ දේවල් හැටියට එහෙම දේශපාලන වශයෙන් නායකයෝ ඉන්නවා. නමුත් අපි අද මේ 2023 වර්ෂයේ නූතන සමාජයේ අපි බලාපොරොත්තු වෙන හොඳ පිළිවෙලක් තමයි වෙන උසු කුඩු මහත කුඩු දාලා රතු කාබට් වලින් ආරක්ෂක වටිය ඇවිල්ලා ඔයගොල්ලන් අන්න කිට්ටෝල එන බලබල අපි දන්නව ඉඳලා දිනවනේ හරි ක වීලුවක් නේ මේ සාමකාමී රටේ මම කලබල කරන්න ඕනේ නැහැ එනවා වෙනම කෑම බීම දාලා එහෙම දෙයක් අපි ජාතික ජන බලවේ දකින්නේ ඒක අපිට අවශ්‍ය කරන ඒ සිස්ටම් එක ඒ සංස්කෘතිය ඒකයි දියුණු සංස්කෘතිය මම කියන්නේ ආරක්ෂක වැඩපිළිවෙල නැති කරන එක නෙමෙයි ඒවට වඩා අර පෙන්නුම් කරන දේ හරි දුර්වලයි ඒවා දියුණු සමාජයක වෙන දේවල් නෙමෙයි ඒ වෙනුවට අපි ජාතික ජන බලවේගයේ අපි දකින්නේ මොනවද ජාතික ජන බලවේගයේ අපි අහලා තියෙන්නේ මොනවද පෞගිය වසර ගණනාවක් තිස්සේ අපි දකින්නේ ඒගොල්ලෝ නගන ප්‍රබල හඬ පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුව පිටත් නගන ඒ ප්‍රබල හඬ දූෂණ වංචාවට විරුද්ධව නගන ඒ ප්‍රබල හඬ ප්‍රජාතන්ත්‍රවාද රකින්න සහ නීති ආධිපත්‍ය සුරකින්න නගනේ ප්‍රබල හඬ අපි දකිනවා අපිට ඇහෙනවා මට එක දැනුණා ඔයගලන්ටත් දැනලා ඇති මට ඒක දැනුණ නිසා තමයි මම අද මෙතෙන්ට ඇවිල්ලා ජාතික ජන බලවේදිකාවේ කිසිම බියක් ලැජ්ජාවක් නැතුව මේ දේවල් ගැන කතා කරන්න ඔබ දූෂිතයෙක් නම් කවදාවත් මෙතෙන්ට ඇවිල්ලා ජාතික ජන බල වේදිකාවේ මේ සමුළු වලට සහභාගි වෙන එකක් නැහැ. අපි සියලු දෙනාම හමුදා විශ්‍රාම ගත්ත සාඩම්බර සමාජිකයන්. අපි වංචාව දූෂණය පිටු දකින මිනිස්සු. ඒකයි අපි අද ජාතික ජන බල වේගයේ දේශපාලන භූමිකාවට අපි සහයෝගය දෙන්නේ. යුද්ධයෙන් සාමය උදා කරලා රටට සාමය උදා කරපු අපි හැමෝටම අද වුණා වෙලා තියෙන්නේ මේ අදම දේශපාලන සංස්කෘතියෙන් රට උදවාගෙන රටට
සුබ දවසක් ලබා දෙන්නයි. අන්න ඒකට තමයි අපි සියලු දෙනා මෙතෙන්ට සහභාගී වෙන්නේ. නැතිව රැල්ලක් ඇදිලා නෙමෙයි. රැලි වලට රැලි පස්සේ ගියේ ඒ පෞගිය දවසල ඒ ඉස්සර. දැන් රැලි නැහැ. ජනතාවට අපිට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අපි හිතන දේ අපේ මිෂන් එක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා මේ ජාතික ජනබල වේදිකාවේ දේශපාලනය ඔස්සේ මේ අදම දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අද ශ්‍රී ලංකාවේ සිටින අද ශ්‍රී ලංකාවේ පැවතෙන එකම ප්‍රායෝගික දේශපාලන පක්ෂය ජාතික ජනබල වේගයයි කියලා මම කියනවා. එම නැතුව මේක ව්‍යාජ රැල්ලක් නෙමෙයි. ජනතාව අලුතින් හිතනවා, ජනතාව විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක ඔබ සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටින්නේ, රැඳී සිටින්න අපි ඉස්සරහටත් මේ අපේ අධිටන සමූහය තව තවත් ශක්තිමත් කරමින් තව තවත් දිස්ත්‍රික් මට්ටමින් අපි සියලු සමාජිකයන්ව දැනුවත් කරමින් අපි අපිට අවශ්‍ය දේ ඉටු වෙන තාක්කල් අපි මේ අපේ මේ ඔපරේෂන් එක ක්‍රියාත්මක කරනවා. ඒකට ශක්තිය ධෛර්යය ඔබතුමාලාගෙන් ලැබෙයි කියන බලවත් විශ්වාසය ඇතුවයි අපි අද මෙතෙන්ට සහභාගී වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් පැමිණ සිටින ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් ජාතික ජන බල වේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප මම අවසන් කරනවා. ගෞරව ස්තුතියි.